どうも、エシャンです。アイボワン、今日から新しいプレイリストを始めていきたいと思います。それは、Talk with エシャー。Talk with エシャーです。まあ、どういうことをやっていくのかを具体的に言うと、スリランカ人の中で、日本に行きたい、まあ、日本に留学したい、日本で就職したいという方々がいっぱいいらっしゃいます。まあ、でも、どうやって、何をしたらいいのか、まあ、どうやって準備をしたらいいのか、まあ、全然わからない。という方々もいっぱいいらっしゃいます。まあ、つまり情報不足ですね。まあ、それで、まあ、このプレイリストを通して、まあ、日本にいる、まあ、ちゃんと就職とかされているスリランカ人をインタビューして、まあ、情報を配信したいと思っています。一方でスリランカを憧れている、まあ、日本人をインタビューして、まあ、スリランカにいらっしゃった後で、まあ、どんな印象ですかとか、あと、どういうふうに日本、スリランカについて、ご存知でしたかとか、あと、まあ、スリランカについての、本当は、正直に言えば、まあ、スリランカについての印象を聞いていきたいと思っています。まあ、それで、まあ、スリランカについて知らない、日本人のために、まあ、情報を配信していきたいと思っています。まあ、そういうふうな、プレイリストになります。まあ、皆さんも、よかったら、ぜひ、ご覧ください。シンガラ語に入っていきます。ஐ போவன் அது ஒவ்வொரு இல்லப்பு லொக்கும இல்லையுமா இஷ்டகரண்ணே அண்ணே அது அப்படி படம் காணா அது பிளேலிஸ்டா முகாத்து மேக நாம டோக் வித் எஷா டோக் வித் எஷா மேக்கே மாத்தேக்க கதாகரண விதி பிளேலிஸ்டாக் விதியர் தமாம் மேக கரகினான் பலாபுரத்து என்ன இக்கே அண்ணே இன்டர்வியூ கேன ඉන්ටර්වියු කියන ෆෝමැට් එකෙන් තමයි මම මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ මොකද්ද කරන්න කියලා කතා කරනවා නම් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට කමෙන්ට්ස් වලින් ඊළඟට මැසේජ් වලින් ඊළඟට මේල්ස් වලින් මගෙන් ඉල්ලලා තිබ්බා ස්ටොන් ඩීසා ගැන වීඩියෝ එකක් කරන්න, ජොබ් වීසා ගැන වීඩියෝ එකක් කරන්න, ඊළඟට කොහොමද ජපානි වියදම මේ විදිහ ගොඩක් දේවල් මගෙන් අහලා තිබ්බා. ඉතින් මම කල්පනා කරා මේ සේරම දේවල් දාලා හරියටම තොරතුරු ටිකක් ඕගොල්ලන්ට දෙන්න ඕනි කියලා. මොකද ගොඩක් ජපානයේ එන්න කැමැත්තෙන් ඉන්න අය ගොඩක් ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ වුණාට ගොඩක් වෙලාවට තොරතුරු මදි කොයි විදිහට දෙන්න ඕනි කියලා දන්නේ නැහැ. ඊළඟට මොන වගේ එක්සෑම්ද කරන්න ඕනි කියලා දන්නේ නැහැ. ඒකට සල්ලි කීයක් යනවද දන්නේ නැහැ. ඇවිල්ලා ඇත්තටම ස්කූල් ෆීස් කීයද ස්ටුඩන්ට් වීසා නැගට්ටිය දන්නේ නැහැ. ඇත්තටම ස්කූල් ෆීස් කීයක් යනවද කියලා. ඊළඟට ස්කෝල්ඩ මේ ඇත්තටම පාර්ට් ටයිම් මේක ගාන කොච්චරද දන්නේ නැහැ. පාර්ට් ටයිම් කොච්චර පැය ගාණක් කරන්න පුළුවන්ද දන්නේ නැහැ. ඔය විදිහේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇත්තටම තොරතුරු නැහැ. ළමයි ජපානයේ ඉන්න බලාපොරොත්තු ඉන්න ඇයට තොරතුරු නැහැ. ඉතින් මම හිතුවා හරිම තොරතුරු මේක දන්න කට්ටියකින් අහලා සහ මම දන්න දේවල් සයිකතු කරලා ඕගොල්ලන්ට මේ තොරතුරු ටික බෙදා හරින්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍ය මගේ මම වීඩියෝස් ගන්න පටන් ගත්ත ට්‍රැවල් පැත්ත තමයි ගන්න පටන් ගත්තේ. ඒ වුණාට ලැන්ග්වේජ් එකත් පටන් ගත්ත කට්ටියගේ ඉල්ලීම මත දැන් මේ විදිහට මේකත් පටන් ගන්න. මොකද ඕගොල්ලෝ තමයි මගේ වීඩියෝස් බලන්නේ. ඉතින් ඕගොල්ලෝ කියන දේ තමයි මම අනිවාර්යෙන් කරන්නේ. මොකද ඕගොල්ලෝ මට ගොඩක් වටිනවා. ඒ හින්දා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ channel මේ playlist එකෙන් කරන්නේ ජපානයේ ඉන්න සහ ජපාන් භාෂාවට සහ ජපානයට මොන හරි සම්බන්ධයක් තියෙන ලංකාවේ ඉන්න කට්ටිය ඉන්ටර්වියු කරලා ඕගොල්ලන්ට තොරතුරු ලබා දෙන එක තමයි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අපි තාම subscribe කරලා නැත්නම් මේ පල්ලෙහා තියෙන රතු පාට බටන් එක click කරලා අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ජපානයේ කොයි විදිහටද වියදම, ඊළඟට ස්ටුඩන්ට් වීසා, ඊළඟට ටෙක්නිකල් කොලේජ්, යුනිවර්සිටීස් මේ සේරම ප්‍රශ්න ටික විසඳගෙන යමු. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි අද ඉඳලා පටන් ගමු. Talk with Esha. අයිබෝන් හැම දෙනාටම. ඉතින් අපි අලුත් ප්ලේලිස්ට් එකක් ඇදුවා ටෝක් විත් එෂා කියලා. ඉතින් මේ ප්ලේලිස්ට් එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට මම කලින් කිව්වා වගේම ජපානයේ ජපානයට සම්බන්ධ සහ ජපන් භාෂාව සහ ඒ දේවල් වලට සම්බන්ධ පුද්ගලයෝ එකතු කරගෙන ඉන්ටර්වියු කරලා ඔයගලන්ට තොරතුරු ලබා දෙන එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා වුන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපේ සම්පත්දායකය තමයි හේසර මදුරංග. හේසර මදුරංග තමයි අපිත් එක්ක අද එකතු වෙන්නේ. හේසර කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. ඉතින් හොඳම යාළුවෙක්. දැන් ජපානෙ ඉන්නේ. අවුරුදු ගානක ඉඳලා ජපානෙ ඉන්නවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයට ඇවිල්ලා
දැන් රස්සාවක් කරන ජපානයේ ඉතින් සාර්ථක වෙලා තියෙන පුද්ගලයෙක් විදිහට මම දකිනවා හේසරව. ඉතින් මං හේසරව සම්බන්ධ කරගත්ත මට මේකට තොරතුරු ගන්න පළවෙනි වීඩියෝ එක විදිහට. ඉතින් හේසර ගොඩක් කාර්යබහුල අවස්ථාවක තමයි මාත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මට හේසර ඉන්න තැනට ගිහිල්ලා කතා කරන්න බැරි වුණා. මමත් බිසි, හේසරත් බිසිින්ද. ඉතින් අපි තාක්ෂණයේ දිනුවත් එක්ක මේ Zoom කියන එක චීනෙන් අපිට හඳුන්වලා දීලා දෙනවා. ඉතින් අපි ඒක ප්‍රයෝජනෙට අරගෙන මේ Zoom එකෙන් සම්බන්ධ කරගත්තා. ඉතින් හේසර අයිබෝවා. අයිබෝවා. ඉතින් හේසර කිසිම අවුලක් නැහැ. බය වෙන්න නැතුව hina වෙලා මේ අපි අහන ටිකට උත්තර ටික ලස්සනට දෙන්න. මේ විස්තර ටික තමයි මට ගන්න ඕනේ මේ අපේ ජපානයේ එන්න බලාපොරොත්තු වෙන සහ එන්න බලාපොරොත්තු වෙන කට්ටියට ගොඩක්ම මේක කොයි විදිහටද සිද්ධ වුනේ කියන එක තමයි වාගෙන් දැනගන්න ඕනේ. මම මෙතනින් පටන් ගන්නම්. හේසර අපි ඉස්කෝලේ කාලේ ඔයා කරා මොනවද සබ්ජෙක්ට් තුන මම මට මතක හැටියට ෆ්‍රෙන්චුයි ඉංග්‍රීසි ලිටරචර්යි අනිත් එක මොකක්ද කියලා ජියෝග්‍රෆිද ජියෝග්‍රෆි ඔව් ජියෝග්‍රෆි මට හොඳට මතකයි ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ඉංග්‍රීසි ලිටරචර් ජියෝග්‍රෆි කරේ ෆ්‍රෙන්ච් කරපු මනුස්සයා අපි ජපනිස් කරේ අපි ජපනිස් කරලා ෆ්‍රෙන්ච් කරපු මනුස්සයා ජපානට එනවා ඉතින් අපි ජපන් කරලා අපි ජපානට ආවට ඒක අවුලක් නෑ ජපන් කරපු ඉන්නනේ දැන් ෆ්‍රෙන්ච් කරපු මනුස්සයා මොකද ජපානට එන්නේ මොකද්ද කතාව ජපානයට ඇයි ජපානට එන්න හිතුනේ මොකක්ද මොකක් හරි තියෙනවද කතාව ජපානෙට එන්න හිතුණා කියන එක එහෙම මේවා ඉස්සලා මුලින්ම මගේ එහෙම ලොකුවට අදහසක් තිබුණේ නැහැ. අපේ මගේ මාමා කෙනෙක්ගේ අඳුරු යාළුවගේ පුතෙක් හිටියා මේ. එයාත් මෙහි ඉගෙනගෙන ස්ටුඩන්ට් අපි වගේ මුලින් ඇවිල්ලා ස්ටුඩන්ට් වගේ කෙනෙක් ඇවිල්ලා ඊට පස්සේ සෙම්මුන් තියවර ගලලා දැන් හොඳ ස්ථාවරත්වයක් ඉන්නේ. ඉතින් එයාගේ මාර්ගය තමයි මට මාමා තමයි මට කියන්නේ පොඩ්ඩක් ඔයත් මේක පොඩ්ඩක් බලන්න. මේ වගේ තත්ත්වයක් දැන් තියෙනවා. ඒ අතරේ තමයි මට ටික ටික මේක පොඩ්ඩක් පොළොට වැදුනේ මෙහෙම මාත් හොයන්න අරගෙන මේක කොහොමද ඉස්සරහට මෙන්න මේවා කියලා ටික ටික මම හොයන්න ගත්තේ එතන ඉඳන් තමයි කමන ආරම්භුනේ. ආරම්භුනේ නේ. එතකොට දැන් එන්න කලින් දැන් ගොඩක් අය එක එක එක්සෑම් කරනවා, JLPT කරනවා, NAT කරනවා. ඒ වගේ දැන් එන්න කලින් භාෂාව හදාගන්න ඕනේ කියලා කියන දැන් හේසර ජපානයේ ඉද්දි මොන වගේ දේවල්ද සම්පූර්ණ කරලා තිබ්බේ? මොන වගේ දේවල්ද ඔයා කරේ? මම එන්න කලින් මාස 6ක ජපන් පුහුණු කාලේ ක්ලාස් තියා. ඒ අතරතුරේ JLPT මම ලිව්වා. එක්සෑම් එකේ දවස්වල මංගේ يعني මං මෙහෙ එන්න තිබේ ස්කෝල්ට මගේ JLPT බලලා තිබ්බේ JLPT මට්ටම මං හිතන්නේ 4ද කොහෙද. ඒ මට්ටම බලලා තිබ්බ මං ඒක විතරයි ලිව්වේ. ඒක කොහොමද පාස් වෙලා තමයි ඉතුරු ටික මට කිව්වා මට මේ දේ ටික ඉතුරු ටික කරගන්න පුළුවන් ඉතින් දැනට මේක ඉතක් ඇති කියලා තමයි කිව්වේ. නැත්නම් ඊට හැරෙලි කරගන්න පුළුවන්කම තිබ්බා. ඒත් කිව්වා මේ දැනට මේක මොකද මං දැන් එතකොට මගේ වීසා ඇවිල්ලා එන්නේ කාලෙත් ලඟ වෙන ගින්ද ටිකක් අර කාලේ පොඩ්ඩක් පරතරෙත් එක මේක ටිකක් ඇති කියලා ඉතුරු ටික වා හැටි කියලා මේ නියුම් ගක් වගේ අතරතුර කරගන්න කියලා තමයි මට කිව්වේ. ඒතර ඉන්ෆෝ කරගෙන තමයි ඒවා සාමාන්‍ය විදිහට ඉන්ෆෝ කියන්නේ සාමාන්‍යයෙන් ජපානයේ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ජපානි ජීවත් වෙන්න මට්ටම නම් N2 N3 වගේ මට්ටමට ඕනි වෙනවා කියලානේ. දැන් සාමාන්‍ය N2 කියන්නේ තව පොඩ්ඩ බේසික් එකකට වගේ වෙනකල් ඔය ඉගෙනගෙන තමයි ආවේ ජපානි. ඒ කියන්නේ යම් කිසි දැනුමක් ඔයාලට තිබ්බ ජපානයේ වෙන ජපාන් භාෂාව පිළිබඳ. කතා කරගන්න අඩුවන ටොයිලට් එකට යන්න ඕනි කියන එක කියාගන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා කියන එක. ඔව්. එහෙම නෙවෙයි ඊට වැඩිය තත්ත්වයක් තිබ්බා කියන්නේ. ඒකට අනිවාර්යෙන් ජපාන් භාෂාව කියන එක යම් කිසි දැනුමක් තියෙන්න ඕනේ නේද? අනිවාර්යෙන් මේ දෙද්දි ජපාන් භාෂාවේ පොඩ්ඩි මාරි දැන් බේසික් අනිවාර්යෙන් තියෙනු නැත්තම් අනිවාර්යෙන් මේව තතරමං වෙනවාමයි. ඒක අද්දකීමෙන් කියනවා. මම මෙහෙට ඇවිල්ලත් මට ජපන් අර සාමාන්‍යයෙන් දැන් ජපන් කෙනෙක් එක්ක කතා කරගෙන බැරෙන මට අසරණ වුණා වාර අනන්තවත් තිබ්බා මට. ඒ මොන හරි එහෙම නැද්ද රසවත් අද්දකීමක් වගේ මෙහෙම වුණා කියලා. එකම එක වාර මම මෙහෙට ආවිල්ලා ඒක මම ටෝකියෝ හිටියේ. මම දැන් ටෝකියෝ ඉන්නේ. ටෝකියෝ වල ඉඳලා මම කොහොම හරි ස්කෝලේ ඇවිල්ලා මමයි මගේ තව යාළුවෙකුයි දෙන්නම එකම අපි එකම රූම් එකේ ඉන්නේ. කොමරේගෙන් දෙන්න එකම ට්‍රේන් එක නැගින්නලා රැපිඩ් ට්‍රේන් එක අපි දන්නේ නැහැ දස්ස රැපිඩ් නෝමල් ට්‍රේන් එක දන්නේ නැහැ කොමර අපි දෙන්න ඉඳලා එහෙම අපිට ස්කෝලේ ගෙදරයි යන්න පැයක වගේ ටයිම් එකක් යනවා කොමාරි අපි දන්නේ නැහැ අපි දෙන්න නිින්ද ගිහිල්ලා ට්‍රේන් එකේ ගිහිල්ලා කොමාරි අපි බහින තැන පව් වෙලා අපි අඳුන් කුඳුන් ගලා නැගිලා ඊට පස්සේ බලන්න වෙන කොහෙද මන්ද කියලා ඊට පස්සේ දැන් බෑගෙන ජපාන් දන්නේ නැහැ එන්න ප්‍රශ්නයක් කියලා ඊට පස්සේ ට්‍රිනිටි ස්ටේෂන් ස්ටේෂන් මාස්ටර්ත් එක්ක කැඩිච්ච දපංගලින් කතා කර කර අතරමං වුණා. ඊට පස්සේ එයාටම තේරුණා අපි මේ අතරමං ඉඳලා ඉන්නේ කියලා. ඊට පස්සේ එයාම හරි හොඳයි ජපන්
ස්ටේෂන් මාස්ටර් යා මේ වගේ මෙතනින් යන්න කියලා. ඉතින් මේ මෙම එයාත් කැඩිච්ච මේ වලින් කිව්වා ඉතින්. එතනම අනන්තම අනාසරණ වුණා ඉතින් එතනම. දැන් හේසර සාමාන්‍ය ඉංග්‍රීසි හොඳට පුළුවන් මම දන්නවා. හේසරට පුළුවන්. ඒකෝ ඉංග්‍රීසි කොහොමද මේ ජපානි භාවිතේ? ඉංග්‍රීසි තිබ්බ කියලා එහෙම යම් කිසි දෙයක් කරගන්න පුළුවන් මොනවාද? මමත් තුලින් එනකොටම දැන හිටියේ එන්න කලින් මම දැන හිටියේ ඉංග්‍රීසි නම් මේ කවදාවත් ඉගෙනේ. කවදාවත් කියන්නේ 100ට ලොකු ගානක් පාවිච්චි වෙයි කියලා මම හිතුවේ නෑ. ඒනවට මෙහෙට එද්දි ටිකක් හිතුණා. දැන් අපි මෙන්දෙත්සු ගිහිල්ලා කතා අපේ දිනලා හම් වෙන ජපන් අය අපිට හම් වෙන ලොකු එයාලම කියන එක තමයි අනිවාර්යෙන් මෙහෙ ඉන්ටර්වයුව එකක් වේවා. සාමාන්‍යයෙන් කම්පැනි එකකට හරි ඉන්ටර්වයුව එකට යද්දී බලන පළවෙනි දේ තමයි අපි ජපානයේ ඉන්නේ අනිවාර්යෙන් ෆස්ට් එක ජපන් භාෂාව කියන්නේ. සෙකන්ඩ්ලි අනිවාර්යෙන් ඉංග්‍රීසි බලනවා ටිකක්. ලොකුවට බලන්නේ ඕමල් වගේ තමයි. ලංකාවට නම් ලොකුවට ප්‍රශ්න ගණන් ගන්න නැහැ කියලා මම හිතනවා. මොකද ලංකාවේ අයගේ සාමාන්‍ය ඉංග්‍රීසි බේසික් මට්ටමේ තියෙනවා හොඳටම ඇති. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ඉංග්‍රීසි යූස් වෙනානේ ගොඩක් වෙලා ලංකාවේදී. ඒක හොඳටම ඇති. මොකද දැන් මෙහි ජපන් අය දන්න දෙයක් තමයි අපිට ඉංග්‍රීසි ගොඩක් පුළුවන් කියන එක. ඉතින් අර හේතනත් පොඩ්ඩක් ඩෙවලොප් එක පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕනේ. තියාගෙන අයන්නේ ඒක ඉංග්‍රීසි තියනවා කියන එක පැත්තකින් මෙරිට් එකක් තියෙනවා. ඒ කියන්නේ හැබැයි ඉංග්‍රීසි පාවිච්චි කරලා ජපානි ජීවත් වෙන්න බෑ කිව්වොත් මං හරිද? ඉංග්‍රීසි පාවිච්චි කරලා ජපානි ජීවත් වෙන්න බෑ කිව්වොත් මං හරිද? ඔව් බෑ කිව්වොත් හරි. හරිනේ. ඒ කියන්නේ ජපන් භාෂාව අනිවාර්යෙන් ඕනි කියන්නේ. ඔව් අර අර යෙදෙන අර ඌමනා වෙන තැන අනුව තමයි ඉන්නේ. තමයිනේ අනිවාර්යෙන්. ඔව්. එතකොට දැන් ජපන් ජපනිස්. ඔව්. එතකොට දැන් ස්කෝලේට යනවනේ. හේසර ස්කෝල්ල දැන් යන්නේ 2000 කීයද? 2000 මන් 2016 යන්නේ 2016 2016 ඉස්කෝලේට ඇතුල් වුණාම අපි මෙහෙම කතා කරමු. මේක දැන් මං හිතන්නේ එන්නේ ඉන්න කට්ටිය ගොඩක් ඇදගත් වෙන දේක් තමයි ඔය ෆී එක කියන එක. ඒ කියන්නේ කොච්චර වේදමක් යනවාද? පාට් ටයිම් එකක් කරලා අපිට මේක කරගන්න පුළුවන් නේද? ඇත්තටම එන්නේ ඉගෙන ගන්න නෙමෙයිනේ. ඇත්තටම එන්නේ ගේමක් ගහලා කීයක් හරි හම්බ කරගෙන ලංකාවට කීයක් හරි ආලා මේ මිනිස්සුන් ආදලා අපිත් මොන හරි දෙයක් උඩ යන්නනේ. ඉගෙන ගන්න ආව වුණාට. ඉතින් එතකොට මං හිතන්නේ ඔය ෆී එක කියන එක ගොඩක් මං හිතනවා වැදගත් වෙනවා. ඉතින් කොච්චරක් විතර හේසරට වියදම් ගියාද කියලා මං ඇහුවා. සාමාන්‍ය මට මෙහෙම කියන්නකෝ, මට කියන්නකෝ ඔයා කොහොමද සෙමෙස්ටර්ස් වලද සල්ලි ගෙවි ස්කූල් ෆී එක, එහෙම නැත්නම් අවුරුද්දටම? දැන් අපේ සෙමෙස්ටර්ස් කඩලා තිබ්බේ වාර 3කට ගෙවන්න. මාස 3කට? මාස 3කට. මාස 3 කියන්නේ ඒ සෙමෙස්ටර් කියන්නේ මාස 3කට කියන්නේ කෑලි 3කට ගෙවන්න තිබ්බේ. සෝරි කෑලි 3කට, අවුරුද්ද කෑලි 3කට ගෙවන්න තිබ්බේ. කොහොමරි ඔක්කොම එක 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 සෙමෙස්ටර් එක 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 කෑල්ලක් කොච්චරක් විතර? එක සෙමෙස්ටර් එකට මට ගියා මම හිතන්නේ ඒ සෙමෙස්ටර් එක සෙමෙස්ටර් එකට හැබැයි ගාන ටිකක් වෙනස් වුණා. ආහහහ. ඒ කියන්නේ ඔක්කොම එකම ගාන නෙමෙයි. ආහහහ. ඔක්කොම එකම ගාන නෙමෙයි, ටික ටික වෙනස්. ඒකෝ මට කියන්න මෙහෙම ඉස්කෝලේ අවුරුදු කීයක් ගියාද? අවුරුදු මෙහෙම ලැන්ග්වේජ් එක ලැන්ග්වේජ් වල ඉස්කෝලේ ගියලා අවුරුදු එකමාරයි. ආහහහ. සාමාන්‍යයෙන් දෙකයි. දෙක ඒ කියන්නේ අර අපිට වීසා වැදලා එන ටයිම් එක තමයි ටයිම් එක වෙනස් වෙන්නේ. ඒක ඩෙවලොප් වෙන්නේ එතන, ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. මට සෙට් උනේ හරියටම අවුරුදු එකමාරයි වගේ. ඒ කියන්නේ ඔයා දැන් සාමාන්‍යයෙන් මේ ජපානි ඉස්කෝලේ පටන් ගන්න 4 වෙනි මාසෙනේ. ඔව්. ඒතර ඔයා 4 වෙනි මාසෙනේ මේ මම ඔක්තෝබර් මං ඔක්තෝබර් මැස්සේ. ආ ඒ කියන්නේ අකිනියුග එකකට තමයි ඔක්තෝබර් වල ඉන්ට්‍රන්ස් එකට තමයි ඔයා ආවේ. එතකොට ඔයාලට අවුරුදු එක එක සෙමෙස්ටර් මාස 3ක එක කෑල්ලක් ඔයාලට ගෙවන්න ඕනේ නැති වුණා. සමාවයි ඉගෙන ගත්තේ නැහැ. ආ නෑ. ඒ කියන්නේ ඔයා ඉන්ෆෝ කරගෙන ආවේ හින්දා තමයි ඔයාට ඒ චාන්ස් එක ගොඩක් කියලා හිතින් නැත්තේ, දැනුමක් තියෙන හින්දා. නැත්තම් මැද්දට ගිහිල්ලා අතාරින්නේ නැහැ, දාන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඔව් ඔව් නෑ, හීරත් දාන්නේ නැහැ. පහලින් නම් තමයි එන ආයෙන්නේ. එන්න ඕනේ. හරි. එතකොට ඔයා ඔක්තෝබර් වල 2016 ඔක්තෝබර් වල පටන් අරගෙන ඒක ඉවර වෙන්නේ 2017 අප්‍රේල් වෙනකොටනේ. ඔයා එතන කොටස් දෙකක් වාඩි ඉතුරු වෙන. එතකොට ඔයා උතන ඔය පළවෙනි අවුරුද්දේ, අවුරුදු දෙකෙන් පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් එකේ වගේ නිකන් දල වශයෙන් අපිට යෙන් වලින් ගන්න කිව්ව කීයක් විතර වෙයි? මතක හැදීරද? දැන් ටිකක් කල්නේ. යෙන්වලින් මම කොහොමද එන්න කලේ එක සෙමෙස්ටර් එකකට මම ලංකාවේ ගිවලා. එකකට එක සෙමෙස්ටර් එකකට ලංකාවෙන් ගිවලා. ඒකට සල්ලි දාන්න උනා. ගෙවන්න කියලා තිබ්බ ස්කූල් එකෙන්. ඒක දෙවෙනි එකේ ඉඳන් තමයි මම ගෙව්වේ කොහොම හරි. යෙන් ගියා. ඒ වගේ ඕ ඒ ඕ 60ක්
සාමාන්‍ය මෙහෙම කියන්න සාමාන්‍යයෙන් ඔයාට වියදම් මෙච්චරක් ගියා කියලා කියන්න බලන්න මෙච්චර ගානක් වියදම් ගියා ඔය අහන්නේ ස්කූල් ලයිෆ් එකේ දාන්නේ ස්කූල් ලයිෆ් එක ස්කූල් ලයිෆ් එක මම තාම කතා කරන්නේ ස්කූල් ලයිෆ් එක ඒ දවස් වල මම සාමාන්‍ය ඉතුරු කරන් හම්බුණා මට මොකද මට ඇත්තට ලොකු වියදමක් කියන්නේ මොකද කාමරෙත් මාත් එක්ක තව කෙනෙක් හිටියා ඒකට අපේ රෙන්ට් එකක් බෙදෙනවා කෑමක් එහෙම ලොකුවට යන්නේ නැහැ මොකද කන තරම රෙස්ටුරන්ට් එකෙන්මයි කන්නේ හැටියටේරුණේ ඉන්න තැන සාමාන්‍යයෙන් තනියෙන් ඉන්නවට බෙදාගෙන කවුරුහරි දෙන්නෙක් එක්ක වගේ ඉන්නවා නම් රෙන්ට් එක බෙදා ගන්න වගේ පුළුවන් වගේ පහසුකම් තියෙනවා ස්කූල් ලයිෆ් එක ඉවර වෙනකම් පුළුවන් තරම් තව කාත් එක්ක හරි ඉන්න තරම තමයි තමන්ට හොඳ ඒ කියන්නේ මෙහෙමයි තමන්ට හොඳ කියන්නේ තමන්ගේ පොකට් එකට හොඳ ඇත්තම කියනවා පොකට් එක හොඳ එතන එතකොටනේ මොකද මමත් ඒකයි ඒ දවසම එහෙම හිතියේ පොඩ්ඩක් අමාරු නේද තනියෙන් ඉන්න යත් ඉන්නවා ඒ ටිකක් කවර් කරගෙන ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියක් හරි එහෙම තියනයි ඉන්නවා නැත්තයි ඉතින් අනිත් අය ටිකක් කරා අමාරු ඉතින් එහෙම ඉන්න ඒ කියන්නේ හිටපු අයත් කියනවා ඉන්න අමාරුයි තනියෙන් කියලා තම කවුරු හරි ඉස්කෝ ගෙදරට ඉතින් ගෙන්න ගන්නවා යාළු ගෙන්න ආනේ එතකොට සාමාන්‍යයෙන් ජපානේ දැන් ඇවිල්ලා අමාරුම කාලුනේ ස්කූල් ලයිෆ් එක සාමාන්‍ය වට ගැලැංග්වේජ් ස්කූල් එක සාමාන්‍ය උගන්වන්නේ ලැංග්වේජ් විතරද ලැංග්වේජ් එකට අමතරව ගොඩක් ඉතින් අපිට දැන් මේ තියෙන අපේ මේ තියෙන කල්චර් එක ගැන එතකොට තියෙන ඔය එක එක ෆෙස්ටිවල් වෙන මේ ඒ වගේ වයි අමතරව කෑම ගැන තව කොහොමද ඔය එක එක සේවාවන් තියෙන කියන්නේ පොලිසිය අනම්මනම් ඔය කොහොමද ඉන්නේ ඒ වගේ ඔක්කොම අපි උගන්වන ඉතින් තන්නේ ක්‍රම කිව්වොත් ජපානේ දැන් හැමෝම තේම උගන්වනවා ඔතන තමයි ජපානේ ගැන තමයි එක එක ඔකම මූලික පෙළ පොතර අතර බේසික් එක ගන්න උතනින් අපිට. දාලා යන්නේ එහෙම හිතුන්නේ නැද්ද මේක හරියන්නේ නැහැ මේ මගුල හරියන්නේ නැහැ යන්න ඕනි කියලා. අම්මෝ එහෙම නම් හිතන අවස්ථාව අනන්තයි. අනන්තයි. ඉතින් අර කියනවත් අගේ අන්දිමට බැඳගත්ත පෙරේ ගහන්නත් බැහැ ගා ඉතකගෙන කාගෙනම හිටියා කාගෙන නැත්තම් ඔය වගේ හිතන අවස්ථාවක් එන්න තිබුණා. එතකොට දැන් මම හරි ඉතින් හිටියා. ඔව් දැන් මුල සාමාන්‍යයෙන් එකපාර සාමාන්‍ය ලක්ෂ ගාණක් යනවනේ මේ එන්න මේ න ගමනට ජපානයේ පුලින් එන්න. එතකොට ලක්ෂ කීයද 20ක් 20ක් වගේ ගියා. එහෙම මේමයි. 20ක් කියලා ගන්නවා. 20ක් කියලා මත ඒක ටිකක් වෙනස් වෙනවා. එන පැත්තන් මත වෙනස්. ඔව් මට ගියා 18ක් වගේ ගියා මට. 18ක් වගේ. ඔව් දැන් ඔය 18 එවද්දී අනිවාර්යෙන් එකපාරේ වන්න අපි සල්ලි ගාරුවනේ නෙවෙයි අනිවාර්යෙන් ලෝන් එකක් ගහලා හරි ඒව මේව මුඩ මකුකස් කරලා හරි මොනවා හරි කරලා නෙවන්නේ. දැන් හේසර ඒ එන විදියට ආවම ඇවිල්ලා මේ පාට් ටයිම් කරලා මොනව හරි කරලා විතරට සල්ලි දාවලා කොහොම හරි කරලා ලෝන් ටික ගෙවා ගන්න පුළුවන් වෙලා තියෙනවා නේනට. මේ මට මගේ පැත්ත මම කියන්නේ. ඔව් ඔයාගේ අදහස මේක සම්පූර්ණයෙන්ම දැන් මේ අහගෙන ඉන්න අයටත් අපි කියන්න ඕන තනි කරම මේ සම්පූර්ණයෙන්ම මේ ලංකාවේ ඉන්න හැමෝගේම අදහසවත් මේ ඉෂාන්ගේ අදහසවත් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම නැත්නම් මටත් කරන්න තිබ්බනේ මේ වීඩියෝ එක අරගෙන මෙහෙමයි ස්කූල් ලයිෆ් එක මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. එහෙම නෙමෙයි මට මේක කරන්න ඕනේ අනිවාර්යෙන් මේක දන්න කෙනෙක්ින් අහන්න. මේක හරි විස්තරයක් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ හින්දා මම හේසර සම්බන්ධ කරගෙන දැන් 2016 ඉඳලා අවුරුදු 4ක් 5ක් තිස්සේ ජපානේ ඉන්නවා. ජපානේ ගැන දන්නවා. මේකේ ඉන්න ඕනේ කොහොමද දන්නවා. මේක කරොත් කියලා වෙන මේක කරොත් අවුලක් වෙනවා කියලා දන්නවා. හැමදේම දන්න මිනිස්සෙක් ඉඳලා හේසර සම්බන්ධ. ඒතර මේ කියන්නේ හේසරගේ පෞද්ගලික අදහස විතරයි. ඉතින් අනිවාර්යෙන් හේසර අත්දකපු ජපානේ තමයි මම මේ අහන්නේ. හරි සම්පූර්ණයෙන්ම ජපානේ මෙහෙමයි කියන එක නෙමෙයි. හේසරගේ අත්දැකීම තමයි මම මෙතන අහන්නේ. ඔක කියන්නේ හේසර්
මට කියන්නේ ලෝන් කියන්නේ මට ලෝන් පැත්ත ගැන ලොකුවට ප්‍රශ්නයක් වුණා. මොකද ලෝන් එක ගෙවන්න තාත්තා ඉන්නවා. තාත්තත් රටේ ඉන්නේ. ඉතින් තාත්තා මේ පැත්ත පොඩ්ඩක් මේවා කරගෙන නැත්නම් මමත් පොඩ්ඩක් මමත් උදව් කරන්න තමයි ගියේ. තාත්තා ඉතල තනියම ආවද මට ඒකින්ද අර දැන් මට ස්කූල් වලට සල්ලි ගෙවන්න තිබ්බ ප්‍රශ්නේ හින්දා මට සල්ලි ලොකුවට යවගෙන පොඩි ගාණක් ඉඳලා ඉතිලා පොඩි ගාණක් ඉතින් ලොකු ගාණක් යවගෙන මොන්නේ මොකද මම දැන් මම දන්න මම දැන් ඕක ලංකාවට ඇවුවොත් මට අනිත් පැත්තට ආයේ සල්ලි ගෙන්නව ගන්න වෙනවා මොකද මට දැන් ඒකට සල්ලි නැහැනේ ඉතින් මට දැන් ඒකට ගෙදරින් ගියා එහෙනම් සල්ලි ගෙවන්න එපා ඔයා ඔබේ ස්කූල් එක ගෙවලා මේව කරගන්න කියන තාත්තා තින්න ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒකින්ද එහෙම ලොකුවට මට ප්‍රශ්නයක් වුණා හැබැයි මේ මම මගේ වටේ ඉන්න යාළුවෝ ගොඩක් ටෙන්ෂන් ගිහුවා වගේ ගොඩක්ම මම මං අහලා තියෙන ගොඩක්ම ආවේ ගෙවල් උකස්තිය රෝන් අරගෙන ආවේ ගෙවල් උකස්තිය ඉතින් ගොඩක් අය ඉන්නවා ඉතින් සල්ලි දාගන්න බැරුව අමාරු වෙච්ච ගොඩක් අය ඉතින් හිටියා ඒකින් පුළුවන් කොහොම කොහොම හරි ඉතින් කරගෙන ඉතින් සල්ලි ලංකාවට පුළුවන් තරම් ඉතින් දාලා මම ඉතින් ගේම ගහගෙන හිටියේ ඉතින් ගැට්ටිය නේ ඒ කියන්නේ ඔයාගේ පැත්තෙන් බලද්දී අර පවුලේ පසුබිමත් එක්ක සහ ඔයාට ඔයාට බර පැනුවේ අම්මයි තාත්තයි කිව්වා ඔයාට ස්කූල්ට ගිහා ගන්න එක කරගෙන යන්න අනිත් ටික අපි බලා ගන්නම් කියලා. අර එහෙම නැති කෙනෙක් වුණොත් පොඩ්ඩක් ටිකක් ගේමක් ගහ ගන්න ඕනේ අමාරුයි කියලා තමයි කියන්නේ නේ. පොඩ්ඩක් අමාරු වෙනවා. දැන් අපි තව මෙහෙම කියමුකෝ. part time එකකට යද්දී language එක කියනවා සහ දැන් ඔයා info කරගෙන සාමාන්‍ය ඔයාලට කතා කරන්න පුළුවන් තත්ත්වයකින් තමයි ඔයා ජපානයට එන්නේ. එතකොට ඔයා සහ සාමාන්‍යයෙන් ජපාන් කතා කරගන්න බැරි කෙනෙක් ගන්නකොට එතකොට එතනදී මේ මොකක් හරි gap එකක් තියෙනවද? part time එකක් හොයාගනිද්දි part time එක හොයාගන්න අමාරුයි කරගන්න බෑ එහෙම මොනව හරි තියෙනවද? කරගන්න. එහෙම අවුලක් පඩිය වෙනසක් තමයි. පඩියන වෙනසක් ඉන්නේ නැහැ. ඒක එන ෆොරින් ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්ය එකයි. ඒ එහෙම මේ මෙයාගේ මේ ලැන්ග්වේජ් එක අඩුයි, ලැන්ග්වේජ් එක වැඩි එහෙම කියලා එහෙම අඩු වැඩි වෙන නැහැ. අනිවාර්යෙන් පඩිය එකයි. ඒ වුණාට අතන කතා කරගන්න බැරි වෙන තැන පොඩ්ඩක් තියෙනවා. ඉතින් තනියෙන් කොහොමවත් යන්නේ නැහැ නේ තමයි කතා කරන්න බැරි තැන කොහොමවත් ගිහලා ජොබ් එකක් ගන්න නැහැ. ඉතින් කාගේ හරි අර ෂෝ කයි එකක් කියලා කියන්නේ කාගේ හඳුන්වාදීමක් හඳුන්වාදීමකට කියොත් එහෙම ඇරෙන්න නැත්තම් ටිකක් ගියොත් දැන් මම අත්දැකීමෙන් කියන්නේ මම මගේ මාත්‍රිකිට යාළුවත් එක්ක මගේ පරණ අපේ මඩත් මිලන් මිහිට ආවට පස්සේ තමයි අපේ ගමේ පැත්තේ මගේ යාළුවෙක් හම්බුනේ. එයා අපි දෙන්නව අඳුනලා දුන්න සයිසිරයකට මුලින් 2016 දෙසැම්බර්වල. ඉතින් අපි දෙන්නා දැකේ මට මහට හොඳට මතකයි ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉන්ට්‍රෝ එකට ගියේ. දැන් රෙස්ටුරන්ට් එකේ ලොක්කත් එක්ක කතා කරනවා ලොක්කා කියන මේකට මට මොනවත් තේරෙන්නේ නැහැ ඔක්කොට මම හයි කියලා කියනවා හයි කියන්නේ ඕ කියලා කියනවා හයි හයි විතරයි මම ලොක්කා තාම ඉනා වෙනවා හේදර එදාතල කියපුවාට මට ඉනා යනවා ඒත් කොහොම හරි මන් දන්නේ නැහැ මොකද්ද කියන්නේ මගේ වාසනාවට කොහොම හරි මම තමයි එදා ඉන්ටර්වියු එකේ පාස් වුනේ මන් දන්නේ නැහැ මොකද කියන්නේ මම තාම ලොක්කෙන් අහනවා ඇයි මාව ගත්තේ කියලා ඔක්කා කියනවා මට හිතා ගන්න බෑ ඒතර මට ඔයාව දැක්කහම මොකක් හරි එකක් හිතන එක තමයි ඔයාව ගත්තේ කියලා. ඉතින් දැන් කතා කරන විදිහ බලලා ඉතින් ඇත්තටම ස්ටුඩන්ට් එකයත් සෑහෙන්න හිතා ගන්න බෑ කොච්චර මේ කතා කරනවා කියලා. ඇත්තට මම මගේ අත්දැකීම කියන්නේ මම ඉස්කෝලේ ස්කූල් මම ලැන්ග්වේජ් ස්කූල් ගියාට මෙහෙමයි. ඊට පස්සේ කඩේ ක්ලාස් එකේ බෝරින් කියන එකයි මේක නැත්තේ නෑ තියෙනවා. ඕක තියෙනවා. මම ඒ වුණාට මම මුලින්ම රෙස්ටුරන්ට් එකට ප්‍රින්සිප් වෙන්න තමයි මම දැන් මේතන මෙච්චරම කතා කරන්නේ. මොකද මම රෙස්ටුරන්ට් එකේ වැඩ කරද්දී මාත් එක්ක තව ලංකාවේ නෑ මාත් එක්ක අර අනිත් ඉන්ටර්වයුව කරපෙක්කිනා තව රෙස්ටුරන්ට් එකක් ඒකෙම තව රෙස්ටුරන්ට් එකක් තිබ්බා වෙනම එකක් තිබ්බා ඊට එහා පැත්තේ සිටි එකේ ඒ කියන්නේ එහා පැත්තේ ස්ටේෂන් එකේ එයා ඒකට තියෙනවා. මම දැන් මම විතරයි මේකින් එකම ෆොරින් එක කියලා ඊට කලින් ආයෙ ඉඳලා අයින් වුණා පරණට. කොමාරි පස්සේ තව මමත් අඳුරුණ යාළුවෙක් ආවා. ඒත් මම්ම කියලා තමයි කර දැම්මලෝසේ. මම ඊට පස්සේ කොමාරි දැන් එකට ෂිෆ්ට් එක හදද්දි මම ෂිෆ්ට් එක හදන ලොක්කට කියනවා මාව ලංකාවේ ඇත්තක එකට දාන්න එපා. දැම්මොත් මොකද මම දන්නවා මගේ ජීවිතේට මගේ ජපාන් ලැන්ග්වේජ් හැදින්නේ. මම දන්නවා දැන් මාත් එක්ක තව කෙනෙක් ඉතින් සිංහල කතා කරනවා. ජීවිතේට කතා වෙන්නේ නැහැ. දැන් මොකද ජපාන් අයම කියන කතාවක් තමයි ඔයාලා ඔහොම එකට ඉදදී ඔයාලගේ භාෂාව කතා කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ ඔයාලා මොනවද කතා කරන්නේ. ඒක එයාලම අපිට කියනවා. ඒකින් ඉඳලා පුළුවන් තරම් ජපාන් වලින් කතා. ඉතින් එදා ඉඳන් මම කියන දේ තමයි ජීවිතේ මාව ලංකාවේ තාත්තෙක්වත් දාන්න එපා.
Deng ada mung alut tu jenis kira Jepangnya mama ek mata ketiak hilang rasa eking bani mana itu korang yang ada pun memang di macam home ting arah pelak terada kiri no deng katakan wedding kira mama pelak terada berung halat ina waktu tadi ini taram mama wedding kadi katakan tu mana katakan ini taram berung halat pelak terada katakan wedding kira itu kitchen ni kebet tu wedding kira kira ni sarah kasi kebet mulim ni mana burger nunya main kurma kerana ni mulim ni restoran hamunut Hudan pertama ini. Ah, ikan arah ibu kata hudan ini. Ikan ini nanti step by step, tiga. Anu pada Jepang, Jepang heavy kan? Tiga. Itu pasai mami itu pasai kitchen negeri. Mungkin kitchen negi mata beda buat tu kata kitchen negi khati adu beri ni. Mata kitchen negi ada buat ni. Mungkin kaya mah dan negi. Itu pasai mawa gini cia. Itu ni mawa gini cia. Cashier kata. Tapi cashier kat purba. Itu asalnya ni cuma welcome kerana ina guest lah, welcome ia kerana ni dua. Itu asalnya ni mana itu asalnya purba kerana order. Asalnya mam mulu restoran ni kan, mam orang tu perima orang tu kahamara kerana mulu restoran ni kan mam purba. Lem, bisi ni bela orang tu ikatana kerana hemat tanam mam bela. Ya, again. Oh, then part time mac kerana kita mungkin godak kahit tanah ni then saman ni. Pijang ikan ikan itu ini deng, lak Jepun itu nampak begitu agak aja deng, degree kalau lah ino, ahime ino deng, degree kalau nol language school leh nampi ni sih nol langkah degree kalau, itu beri tanah nampi part time mac kelak gua, mami apa itu mami kerana bayar, kerana bayar ahime ni deng, malam ini deng, esok gua lagi muling, hodan, muling, gua mana tu hodan nana agil deng, kali mak iya betul, wajah Jepun puluang guna agil deng, wajah Jepun puluang ni lagi, tuah dah nain kelim mak paling ni dah counter, dah nain, muling, muling mak, tiada deng. Tiennye kunubak kias kerana nada aku dah kira kunubak kias kerana ni bagi poli deh kita muling kita. Ida pasi tiket. Ego lalu api kramanu kula. Sampurne m weather tiket. Orang tanah kita api all round lagi ni kerana tiket kalah kita tulah. Orang tanah kita weather kerana ni. Part time mac kelak juga hamar. Sepei inilah weather kerana kerana macam macam amarui mahansi lah dadi peraga. Ina kerana game aghala katta kalah sama aja ni arah. Ganna arah ganah weather una ada yang dah khamu nadi yang dah ada yang dah kita double weather kerana sama ganilah. Kalau bagi ni. Ini mana ini? Anu,